අයිබෝවන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ 10 වන ශ්‍රේණියේ 4 වන ඒකකය වන ගිණුම්කරණයේ හැඳින්වීම. අපි මේ වෙනකොටත් ගිණුම්කරණයේ හැඳින්වීම පළවෙනි කොටසේදී ගිණුම්කරණී කියන්නේ මොකක්ද? ගිණුම්කරණී අවශ්‍යතාවය, ගිණුම්කරණී මූලික අරමුණ, මූලික අරමුණ මත ගොඩනැගිලා තියෙන උපාරමුණු, ව්‍යාපාරික ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? මොනවද ව්‍යාපාරික ගනුදෙනු? මේ ව්‍යාපාරික ගනුදෙනු වලින් බිහිවන මූලිකාංග මොනවද? මෙන්න මේ ටික අපි ගිණුම්කරණයේ හැඳින්වීම පළවෙනි කොටසේදී සාකච්ඡා කළා. අපි අද සාකච්ඡා කරන්න යන්නේ මෙම ව්‍යාපාරික ගනුදෙනු වලින් බිහිවන මූලිකාංග. එහෙම නැත්නම් ව්‍යාපාරික ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස ජනිත වන වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් පිළිබඳ සාකච්ඡා කරන්න. දැන් අපි මේ එකින් එක අරගෙන බලමු මොනවද මේවේ ලක්ෂණ, මොනවද වත්කමක් කියන්නේ, මොකක්ද වගකීමක් කියන්නේ, මොකක්ද හිමිකමක් කියන්නේ, මොනවද ආදායම් වියදම් කියන්නේ. මේවා අපි එකින් එක අරගෙන සාකච්ඡා කරලා බලමු. අපි මුලින්ම බලමු දුවේ පුතේ මේ වත්කමක් කියන්නේ මොකක්ද කියලා. අපි වත්කමක් කියලා කියන්නේ ව්‍යාපාරයක සිදු වූ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ සම්පත්. සරලව කියනවා නම් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වෙලා තියෙන සම්පත් වලට අපි කියනවා වත්කමක් කියලා. මේ වත්කමක් දුවේ පුතේ ව්‍යාපාරය තුල බිහිවෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. අපි නිදසුන් කිහිපයක් කතා කළොත් ව්‍යාපාරී විසින් මිලටගත් යන්ත්‍ර, ව්‍යාපාරී විසින් මිලට අරගෙන තියෙන මෝටර් රථයක්, ව්‍යාපාර කටයුතු සඳහා මිලට අරගෙන තියෙන ලී බඩු, ව්‍යාපාරයක් විසින් මිලටගත් පරිගණකයක්. අපි මෙන්න මේ වගේ දේවල් වලට කියනවා වත්කම් කියලා. හැබැයි දුවේ පුතේ කිසියම් අයිතමයක් වත්කමක් ලෙස වාර්තා කරන්න නම් එහි පිරිවැය, එහෙම නැත්නම් වටිනාකම විශ්වාසදායී ලෙස මනින්න පුළුවන් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි, ඒ අයිතමයෙන් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන ඉන්න ඕන. අපි බලමු කොහොමද දුවේ පුතේ මේ වත්කමකින් ව්‍යාපාරයකට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන ඉන්නේ කියලා. හිතන්න අපි යන්ත්‍රයක් මිලට ගත්තා කියලා. අපට පුළුවන් මේ යන්ත්‍රයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණන්න. එතකොට අපට විකුණුම් ආදායමක් ලැබෙනවා. අපි තොගයක් මිලට ගත්තා කියලා හිතන්න. මේ තොගය විකුණලා අපට අනාගතයේ ලාභ ලබන්න පුළුවන්. අපි ගොඩනැගිල්ලක් මිලට ගත්තා කියලා හිතන්න. මේ ගොඩනැගිල්ල කුලියට දීලා අපට කුලී ආදායමක් ලබන්න පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි වත්කමකින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. එහෙමනම් දුවේ පුතේ කිසියම් අයිතමයක් අපි වත්කමක් ලෙස ගිණුම් පොත්වල වාර්තා කරන්න එහි වටිනාකම, එහෙම නැත්නම් පිරිවැය විශ්වාසදායී ලෙස මැනිය හැකි වෙන්න ඕන. ඒ වගේම ඒ අයිතමය තුලින් ආයතනයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන ඉන්න ඕන. එතකොට අපි ඒක වත්කමක් ලෙස හඳුන ගන්නවා. මේ සියල්ල අපි එකට එකතු කරලා මේ වත්කම් වෙනුවෙන් නිර්වචනයක් ගොඩනගා ගන්න ඕන. ඒ නිර්වචනය දුවේ පුතේ අපට මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන. අපි මුලින්ම කතා කළා දුවේ පුතේ කිසියම් අයිතමයක් වත්කමක් ලෙස ගිණුම් පොත්වල වාර්තා කරන්න නම් ඒක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන්න ඕන. ඒ වගේම තමයි ඒ අයිතමෙන් අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලාගෙන එන්න ඕන. මං කලින් කිව්වා අපි යන්ත්‍රයක් මිලට ගත්තොත් ඒ යන්ත්‍රයෙන් භාණ්ඩ නිෂ්පාදනය කළා විකුණලා අපට විකුණුම් ආදායමක් ලබා ගන්න පුළුවන්. තොගයක් අපට විකුණලා ලාභ උපයන්න පුළුවන්. මෙන්න මේ වගේ දුවේ පුතේ අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි ව්‍යාපාරයේ විසින් පාලනය කරන
සම්පතක් වෙන්නත් ඕන. එතකොට අපට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට නිර්වචනය. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් වත්කම් වේ. මෙතනදී අපට මේ ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් කියන වචනේ පොඩි ගැටලුවක් එයි. මෙන්න මෙහෙම හිතන්න. අපි කාගෙන් හරි ගොඩනැගිල්ල කුලියට ගත්තොත් ඒක අපේ වත්කමක් වෙයිද? නෑ නෑ. අපට ඒක පාලනය කරන්න බෑ. ඒකයිති වෙනත් පාර්ශවයකට. අපි යන්ත්‍රයක් මිලට අරගෙන නම් ඒ යන්ත්‍රයෙන් නිෂ්පාදන කටයුතු කරන්නේ කොහොමද කියන එක අපට පාලනය කරන්න පුළුවන්. ඒ නිසා යම්කිසි අයිතමයක් වත්කමක් ලෙස හඳුනා ගන්න නම් ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පතක් වෙන්නත් ඕන. දැන් දුවේ පුතේ අපට මේ නිර්වචනයේ පැහැදිලිව වත්කමක ලක්ෂණ තුනක් දකින්න පුළුවන්. මෙන්න මේව තමයි දුවේ පුතේ අපට වත්කමක දකින්න පුළුවන් ලක්ෂණ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. ඒ වගේම තමයි දුවේ පුතේ අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. දැන් පැහැදිලි වත්කමක් කියන්නේ මොකක්ද? වත්කමක තියෙන්න ඕන ලක්ෂණ මොනවද? අපි ආයිත් බැලුවොත් දුවේ පුතේ වත්කමක් කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත්. මේ වත්කමක ලක්ෂණ තුනක් තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම, ව්‍යාපාරයේ පාලනයට යටත් වීම, අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. දැන් අපි බලමු මොනවද දුවේ පුතේ මේ වත්කම් වල නිදසුන් කියලා. ඔබට මම රූප සරහන් ටික උත්තරේ දක්වලා තියෙනවා. අපි බලමු මොනවද මේ වත්කම් කියලා. ඉඩම්, ගොඩනැගිලි, ලීබඩු, යන්ත්‍ර, පරිගණක, තොග, ණයගැතියෝ, බැංකු ශේෂය, මුදල් ශේෂය. අපි මෙන්න මේවට කියනවා ව්‍යාපාරයක වත්කම් කියලා. අපි මේ කතා කරපු වත්කම් අපි බෙදනවා දුවේ පුතේ ප්‍රධාන කොටස් දෙකකට. ඒ කොටස් දෙක තමයි, එකක් ජංගම වත්කම්, අනිත් එක ජංගම නොවන වත්කම්. අපි කලින් කතා කරපු වත්කම් සඳහා නිදසුන් ටික අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට, ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. අපි දැන් බලමු මොනවද මේ ජංගම වත්කම් වලට වැටෙන්නේ, මොනවද ජංගම නොවන වත්කම් වලට වැටෙන්නේ කියලා. දුවේ පුතේ ජංගම වත්කමක් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ පාවිච්චි කිරීම, විකිණීම හෝ මුදල් බවට පත්වීම සිදුවන්නේ යැයි අපේක්ෂා කරන වත්කම්. සරලව කියනවා නම් දුවේ පුතේ මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ පාවිච්චි කිරීමට, විකිණීමට හෝ මුදල් බවට පත්වන්නේ යැයි අපේක්ෂා කරන වත්කම් අපි කියනවා ජංගම වත්කම් කියලා. අපි කලින් කතා කරපු වත්කම් වලින් මොනවද බලමු ජංගම වත්කම් වලට අයිති වෙන්නේ කියලා. විකිණීමට ගෙන ඇති භාණ්ඩ තොගයක්. අපි දන්නවා දුවේ පුතේ ව්‍යාපාරයක් තුල තියෙන තොගයක් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල විකිණීමට අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි ණයගැතියෝ. මේ ණයගැතියෝ ඇති වෙන්නේ භාණ්ඩ හා සේවා ණයට විකුණනහම. දුවේ පුතේ අපි භාණ්ඩ හා සේවා ණයට විකුණනහම ඊට අදාළ මුදල් කෙටි කාලයක් තුල ණයගැතියන්ගෙන් අපි ලබා ගන්නවා. ඒ නිසා ණයගැතියොත් අපි ජංගම වත්කමක් විදිහට සලකනවා. ඒ වගේම තමයි ව්‍යාපාරයේ තුල තියෙන මුදල් ශේෂය. මුදල් ශේෂයත් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල
විනාශ වෙනවා ඒ නිසා මුදල් ශේෂයත් අපි ජංගම වත්කම් ගොඩටම ගන්නවා ඒ වගේම තමයි ව්‍යාපාරයේ විසින් බැංකු ගිණුමක් පවත්වාගෙන යනවනම් ඒ බැංකු ගිණුමේ තියෙන මුදලුත් එහෙම නැත්නම් බැංකු ශේෂයත් අපි සලකන්නේ ජංගම වත්කමක් විදිහට දැන් ඔබට පැහැදිලි දුවේ පුතේ මොනවද මේ ජංගම වත්කම් කියන්නේ කියලා එහෙනම් දැන් අපි බලමු මොනවද ජංගම නොවන වත්කම් කියලා අපට හරි පහසුයි දැන් ජංගම නොවන වත්කම් තෝරගන්න ජංගම නොවන වත්කම් කියලා කියන්නේ ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනිකුත් වත්කම් සියල්ල ජංගම නොවන වත්කම් විදිහට සලකනවා දැන් ඔබේ ඔළුවට ඇවිල්ලා ඇති මොනවද මේ ජංගම නොවන වත්කම් ගණයට වැටෙන්නේ කියලා මොකද අපි මුලින්ම වත්කම් ලිස්ට් එකක්ම සාකච්ඡා කළා එතනින් මොනවද ජංගම වත්කම් වලට වෙන්ුණේ කියන එක අපි මේ වෙනකොටත් දන්නවා එහෙමනම් අපි දැන් බලමු මොනවද මේ ජංගම නොවන වත්කම් වලට වැටෙන්නේ කියලා අපි නිදසුණක් විදිහට ගත්තොත් ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ ලීබඩුහා උපකරණ මෝටර් රථ මෙන්න මේ වගේ දේවල් අපි ජංගම නොවන වත්කම් විදිහට සලකනවා මේ ජංගම නොවන වත්කම් වල තියෙන විශේෂත්වය තමයි ජංගම වත්කම් වගේ මාස 12ක් වැනි කෙටි කාලයක් තුල මෙව වෙනස් වීමට භාජනය වෙන්නේ නැහැ නිරන්තරයෙන් ඒ නිසා මේ වත්කම් අපි සලකනවා ජංගම නොවන වත්කම් විදිහට අපි මීළඟට සාකච්ඡා කරමු වගකීම් වගකීමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු අගය අපි කියනවා වගකීමක් කියලා. අපි බලමු මේ වගකීම් වලට නිදසුන් මොනවද කියලා. උදාහරණයක් බැංකුවකින් ලබාගත්තු ණය මුදලක් ණය හිමියෝ අපි කියනවා වගකීම් කියලා. මේ වගකීම් අනාගතයේදී ආපසු ගෙවීම සඳහා ව්‍යාපාරයේ බැඳිලා ඉන්නවා. ඒ නිසා මේ වගකීම් වලට වර්තමාන බැඳීමක් තියෙනවා. ඒ නිසා මෙම වගකීම් බේරුම් කිරීමට යාමේදී දුවේ පුතේ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යනවා. නිදසුණක් විදිහට බැංකු ණය හපව් ගෙවද්දී මුදල් ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යනවා. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගත්තට පස්සේ අපට පුළුවන් වගකීමකත් ලක්ෂණ තුනක් හඳුනා ගන්න. 1. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. මං කලිනුත් සඳහන් කළා මේ ලක්ෂණය මේ විදිහටම වත්කමකක් තකින්න පුළුවන්. දෙවෙනි ලක්ෂණය බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලාගෙන යනවා. තුන්වෙනි ලක්ෂණය තමයි වර්තමාන බැඳීමක් තිබීම. එහෙමනම් දැන් ඔබට පැහැදිලි වගකීමක් කියන්නේ මොකක්ද? වගකීමක ලක්ෂණ මොනවද? අපි වගකීමක් කියලා නිර්වචනය කළේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු අගය වගකීමක් විදිහට නිර්වචනය කළා. මේ නිර්වචනය තුලම තියෙන වගකීමක ලක්ෂණ තුන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යාම වර්තමාන බැඳීමක් තිබීම දුවේ පුතේ වත්කම් වගේම මේ වගකීනුත් අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා ඒ කොටස් දෙක තමයි ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් දැන් අපි බලමු මොනවද ජංගම වගකීම් කියන්නේ මොනවද ජංගම නොවන වගකීම් කියන්නේ කියලා අපි මුලින්ම ගමු ජංගම වගකීම් ජංගම වගකීමක් කියලා කියන්නේ දුවේ පුතේ සාමාන්‍යයෙන් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල බේරුම් කළ යුතු වගකීම් අපි කියනවා ජංගම වගකීම් කියලා මේ ජංගම වගකීම් වලට කෙටි කාලීන වගකීම් කියන වචනයත් අපි පාවිච්චි කරනවා අපි කලින් හඳුනාගත්තු වගකීම් වලින්
මොනවද බලමු මේ ජංගම වගකීම් ගණයට වැටෙන්නේ විකිණීම සඳහා භාණ්ඩ ණයට ගැනීමේදී බිහිවන ණය හිමියෝ අපි කාගෙන් හරි භාණ්ඩ තොගයක් ණයට ගත්තොත් ඒ ණය මුදල කෙටි කාලයක් තුල ණය හිමියන්ට ගෙවන්න සිදු වෙනවා ඒ නිසා ණය හිමියෝ අපි ජංගම වගකීමක් විදිහට සලකනවා ඊට අමතරව ගෙවිය යුතු විදුලි වියදමක් අපි දන්නවා විදුලි බිලක් අපට මාස 12කට වඩා වැඩි කාලයක් ප්‍රමාද කරන්න බෑ ඉතා කෙටි කාලයකදී විදුලි බිල අපි අදාළ ආයතනයට ගෙවන්න ඕන ඒ නිසා ගෙවිය යුතු විදුලි වියදම් අපි සලකනවා ජංගම වගකීමක් විදිහට අපි දැන් බලමු මොනවද ජංගම නොවන වගකීම් කියන්නේ කියලා ජංගම නොවන වගකීම් කියලා කියන්නේ ජංගම වගකීම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් වගකීම් සියල්ල අපි කියනවා ජංගම නොවන වගකීම් කියලා ජංගම වගකීම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් වගකීම් සියල්ල ජංගම නොවන වගකීම් වේ මේවට අපි කියනවා දුවේ පුතේ තව වචනයක් දිගු කාලීන වගකීම් කියලා අපි බලමු මොනවද මේ ජංගම නොවන වගකීම් ගණයට වැටෙන්නේ කියලා ජංගම නොවන වගකීම් ගණයට අපට ගන්න පුළුවන් වර්ෂයක් තුල ගෙවීමට අවශ්‍යයි වර්ග නොකෙරෙන බැංකු ණය වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල ගෙවන එකක් නම් ඒක ජංගම ගණයට වැටෙනවා ඒකයි දුවේ පුතේ මෙතන අදහස් කරන්නේ ඉදිරි වර්ෂයක් තුල ගෙවීමට අවශ්‍යයි වර්ග නොකෙරෙන බැංකු ණය අපි සලකනවා ජංගම නොවන වගකීමක් විදිහට ඊළඟට අපි සාකච්ඡා කරමු හිමිකම හිමිකම නිර්වචනය කරන්න අපට හරිම ලේසි ව්‍යාපාරයක හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හඳුන්වනවා ව්‍යාපාරයක හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය අපි හිමිකම විදිහට සලකනවා මම ඔබට නිදසුණක් ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද අපි හිමිකම ගණනය කරන්නේ කියලා මේ නිදසුණට අනුව ව්‍යාපාරයක රුපියල් 200,000ක වත්කම් ඇතැයි සිතමු එසේම රුපියල් 50,000ක බැංකු ණයක් ඇතැයි සිතමු එවිට මුළු වත්කම් ලක්ෂ 2කින් රුපියල් 50,000ක් බැංකු ණය බේරුම් කිරීම සඳහා භාවිතා කළ යුතු හේයින් අයිතිකරුවන්ට හිමිවන්නේ රුපියල් 150,000ක වත්කම් පමණි ඒක දුවේ පුතේ අපට ගණනය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම් මේකෙන් අදහස් කරන්නේ දුවේ පුතේ වත්කම් වල මුළු එකතුවෙන් වගකීම් වල මුළු එකතුව අඩු කළාම අපට ලැබෙනවා හිමිකම එහෙම නැත්නම් අයිතිකරුට අයිති වත්කම් ප්‍රමාණය ඉහත නිදසුන් අනුවම ගණනය කිරීම මෙන්න මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා වත්කම් ලක්ෂ 2කින් වගකීම් 50,000ක් අඩු කළාම හිමිකම එහෙම නැත්නම් හිමිකරු වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය ලැබෙනවා 150,000ක් විදිහට අපි මේ ළඟට කතා කරමු ආදායම් දුවේ පුතේ ව්‍යාපාරයක හිමිකම වැඩි වෙන්න බලපාන කණුදුණු දෙකක් තියෙනවා එකක් තමයි අයිතිකරු ප්‍රාග්ධනයේ යෙදීම අනිත් එක තමයි ආදායම් ලැබීම මෙන්න මේ ගණුදෙනු දෙක නිසාම ව්‍යාපාරයක හිමිකම වැඩි වෙනවා අපි මේ වෙනකොටත් දන්නවා හිමිකම කියන්නේ මොකක්ද කියලා හිමිකම කියන්නේ ව්‍යාපාරයක අයිතිකරු වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය මෙන්න මේ හිමිකම වැඩි වෙන්න පැහැදිලිව බලපාන ගණුදෙනු දෙකක් තියෙනවා එකක් තමයි අයිතිකරු අමතර ප්‍රාග්ධන යෙදීම දෙවෙනි එක තමයි ආදායම් ලැබීම එතකොට අපි ආදායම් නිර්වචනය කරද්දී මෙන්න මේ විදිහට තමයි ආදායම් නිර්වචනය වෙන්න ඕන අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමෙහි සිදුවන වැඩිවීම හැර හිමිකමෙහි සිදුවන අනිකුත් වැඩිවීම් ආදායම් ලෙස හැඳින්වේ මං කලිනුත් පැහැදිලි කළා ව්‍යාපාරයක හිමිකම වැඩි වෙන්න බලපාන ගණුදෙනු දෙකක් තියෙනවා
එකක් තමයි යොදන ප්‍රාග්ධනය අනිත් එක තමයි ආදායම් ඉපයීම මෙන්න මේ හේතු දෙක නිසාම ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා ඒ නිසා ආදායම නිර්වචනය කරද්දී අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනිකුත් වැඩිවීම අපි ආදායම් විදිහට නිර්වචනය කරනවා අපි බලමු මේ ආදායම් වල නිදසුන් මොනවද කියලා භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් නම් භාණ්ඩ විකිණීමෙන් ලැබෙන විකුණුම් ආදායම ස්ථාවර තැන්පතුවක මුදලක් ආයෝජනය කළ නම් ව්‍යාපාරය ව්‍යාපාරි ලැබෙන පොලී ආදායම් ඒ වගේම තමයි ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් කාට හරි කුලියට දීලා නම් එතනින් ලැබෙනවා කුලී ආදායම් ඊට අමතරව කොමිස් ආදායම් ඊට අමතරව ආයෝජන ආදායම් ලදවට්ටම් අපි මෙන්න මේවා ව්‍යාපාරයක ආදායම් විදිහට සලකනවා අපි මීළඟට බලමු වියදම් කියන්නේ මොනවද කියලා දුවේ පුතේ වියදම් වල නිර්වචනය අපි සාකච්ඡා කරන්න කලින් ඔබ මතක තබා ගත යුතු කරුණක් තමයි ව්‍යාපාරයක හිමිකම වැඩි වෙන්න බලපාන ගනුදෙනු දෙකක් තිබ්බා වගේම ව්‍යාපාරයක හිමිකම අඩු වෙන්න බලපාන ගනුදෙනු දෙකක් තියෙනවා එකක් තමයි අයිතිකරු ගැනිලි සිදු කිරීම ඒ කියන්නේ එයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයේ තියෙන මුදල් හෝ භාණ්ඩ ගෙදරගෙන යෑම එහෙමනම් මේ ගැනිලි නිසාත් ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා වියදම් දැරීම හේතු කොටගෙනත් ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා ඒ නිසා අපි වියදම් නිර්වචනය කරද්දී ගැනිලි නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම හැර හිමිකමෙහි සිදුවන අඩුවීම අපි කියනවා වියදම් කියලා. ඒතොර ගැනිලි නිසා සිදුවන හිමිකමේ අඩුවීම අපි ඇතෑරියහම හිමිකම අඩු වෙන තවදුරටත් බලපාන්නේ වියදම්. ඒ නිසා අපි වියදම් නිර්වචනය කරද්දී ගැනිලි නිසා සිදුවන හිමිකමේ අඩුවීම හැරුණු විට හිමිකමේ සිදුවන අඩුවීම වියදම් විදිහට අපි නිර්වචනය කරනවා. අපි දැන් බලමු මේ වියදම් වලට මොනවද නිදසුන් කියලා. ව්‍යාපාරයක සේවකීන්ට ගෙවන වැටුප්පා වේතන, රක්ෂණ ගාස්තු, විකුණන භාණ්ඩ සඳහා දරා ඇති පිරිවැය, ණය පොලී, දුරකථන ගාස්තු ප්‍රචාරණය ගොඩනැගිලි කුලි වරිපණම් බදු මේ වගේ ව්‍යාපාරයක වියදම් සඳහා පට නිදසුන් රාශියක් ඉදිරිපත් කරන්න පුළුවන් දැන් අපි වත්කම් සාකච්ඡා කරා වගකීම් සාකච්ඡා කරා හිමිකම සාකච්ඡා කළා ඒ වගේම ආදායම් සහ වියදම් සාකච්ඡා කළා මම හිතනවා ඔබට මේ මූලිකාංග පහ පිළිබඳ නිරවුල් අවබෝධයක් මේ වෙනකොට ලැබිලා ඇති ඒ අවබෝධයෙන් මම ඔබට ලබා දීලා තියෙන අභ්‍යාසයක් ඒ අභ්‍යාසය ඔබට මම හිතනවා දැන් තනියම විසඳලා මීට අදාළ පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙයි කියලා මේ අභ්‍යාසය මම ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ නිමල්ගේ ව්‍යාපාරයේ වත්කම් වගකීම් ආදායම් හා වියදම් ඉදිරිපත් කරලා තියෙනවා ඔබට කරන්න තියෙන්නේ ඉහත අයිතම වත්කම් වගකීම් ආදායම් සහ වියදම් යටතේ වර්ග කරන්න මම හිතනවා එහෙමනම් ඔබට හතරවෙනි ඒකකය වඩාත් හොඳින් අවබෝධ වෙන්නේ නැති කියලා තවත් ඒකකයක් සමග හමු වීමට බලාපොරොත්තු වෙන් අදට සමුගන්නවා ඔබට සුබ දවසක්